මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට කලින් වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරා වට මතක ඇති මේ මූවි ක්ලිප් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ මූවි ක්ලිප් එකකට වැඩි ප්‍රමාණයක් හදාගෙන එකක් තාත්වික ඇනිමේෂන් එකක් කරගන්නේ කොහොමද කියලා තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් අපි නිර්මාණය කරගෙන තියෙන මෙන්න මේ මූවි එක. ඔයාලට පේනවා මේ මූවි එක ඇතුලේ ඇත්තටම මූවිස් දෙකක් වැඩ කරනවා. මේක මේ එක ලේයර් එක මෙන්න මේ පුද්ගලයා ගමන් කරනවා පෙන්නනවා. ඒ වගේම අනිත් ලේයර් එකේ වීල් බැරෝ එක ඉදිරියට ගමන් කරනවා පෙන්නනවා. ඉතින් මේක ඇත්තටම කරලා තියෙන්නේ ස්තර දෙකක් පාවිච්චි කරලා, ඒ වගේම මූවි ක්ලිප් දෙකක් යූස් කරලා. ඉතින් අපි දැන් බලමු මේක මීටර ටිකක් තාත්වික විදිහට මේ වගේ ඇනිමේෂන් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන මම පාවිච්චි කරේ සැකේ රූපයක්. අපි අපිට හැකියාවක් තියෙනවා නම් මේ සැකේ රූපේට අමතරව සැකේ රූපේ වෙනුවට ඇත්තටම හොඳ පේන්ටින් එකක් කරගන්න මේක මීට වඩා තාත්වික කරන්න පුළුවන්. හැබැයි මම ඊට වඩා පහසු ක්‍රමයක් දැන් පාවිච්චි කරනවා. මම අන්තර්ජාලය හරහා මෙන්න මේ විදිහට මේ මූවි ක්ලිප්ස් කිහිපයක් මම සර්ච් කරනවා. සමා වෙන මූවි ක්ලිප්ස් නෙමෙයි, ක්ලිප් පාර්ට්ස් කිහිපයක් සර්ච් කරනවා. මම උදාහරණයකට වීල් බැරෝ එකක් ඕන නම් මම වීල් බැරෝ ක්ලිප් පාර්ට් කියලා සර්ච් කරනවා. සර්ච් කරන මම මෙන්න මේ වගේ වීල් බැරෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මම බෝයි කෙනෙකුට ඩවුන්ලෝඩ් කරන් දෙනවා වීල් බැරෝ එකක් තල්ලු කරන් යන බෝයි කෙනෙක්. මම මේක සර්ච් කරා මෙන්න මේ විදිහට බෝයි රයිඩින් වීල් බැරෝ කියලා මම මේ විදිහට සර්ච් කරා. සර්ච් කරා මට මෙහෙම ක්ලිප්ස් ලැබුණා. හරි, මේ වගේ ක්ලිප් එකක් මම අරගෙන මම ඇත්තටම කරේ මේ ක්ලිප් එකේ මෙන්න මේ ක්ලිප් එක මම මේක මේ කොටසක් කපා ගත්තා මේ ස්නිපින් ටූල් එක පාවිච්චි කරලා. මෙන්න මේ ස්නිපින් ටූල් එක පාවිච්චි කරලා දන්න අපිට පුළුවන් මේ විදිහට මේ පින්තූර කොටසක් කපා ගන්න. මම මේකෙ මෙන්න මෙහෙම කොටසක් කපා ගත්තා. මෙන්න මෙච්චරක් විතරක්. හරි. ඒකට හේතුව තමයි මේ ඇත්තටම මේ මෙතනින් එහාට කකුල් චලනය වෙනවා මට පෙන්වන්න ඕනේ නිසා මම මෙන්න මේ වගේ කොටසක් විතරක් සේව් කරගත්තා. හරි, මම ඔයාලට මම මේකට පාවිච්චි කරන ඉමේජස් ටික පෙන්වන්නම්. මම මෙතනදී පාවිච්චි කරන මෙන්න මේ WP කියන වීල් බැරෝ එක පාවිච්චි කරනවා. ඒත් එක්කම මම තව සේව් කරගත්තා මෙන්න මේ බෝයි කියලා මෙන්න මේ ක්ලිප් එක. ඒක මම උඩ කොටස විතරයි ගන්නෙ. ඇත්තට මට මේ මූවි දෙක මම පාවිච්චි ක්ලිප් දෙක මම පාවිච්චි කරනකොට ඔයාලට පේනවා පුතා මේක මේ සුදු පාට පසුබිමක් තියෙනවා. මේ පින්තූරේ සුදු පාට පසුබිමක් තියෙනවා. ඒ වගේම මේ මම ගත්ත වීල් බැරෝ එකෙත් සුදු පාට පසුබිමක් තියෙනවා. ඉතින් මට මේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේකට Google එකේම පාවිච්චි කරනවා පොඩි වෙබ් එකක්. මම BG remove online කියලා සර්ච් කරාම මට ආව මෙන්න මේ විදිහේ වෙබ්සයිට් එකක් remove.bg කියලා. එතන මම මේ remove.bg කියන එක පාවිච්චි කරලා මම online මට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න උත්සාහ කරනවා. මම ඉස්සෙල්ලාම අප්ලෝඩ් කරන්න. මට මගේ පාත් එක follow කරන්න පුළුවන් මේ වීඩියෝ එක pause කරලා මේ වගේ එකක් කරන්න උත්සාහ කරන්න. මම build බර කරගන්න අරගෙන right වඩගෙන wheel barrel එකේ background එක ඉවත් වුණා. මම ඉන්න මේක download කරගන්නම්. right, මෙන්න මේක download කරගත්තා. ඊට පස්සේ මට තව අවශ්‍යයි right, මට තව upload එකක් කරගන්න ඕනේ. ඒක තමයි අර boy එක clip එක මෙන්න මේක. ඒකෙත් මට background එක align කරගන්න ඕනේ. වැඩ කරන එකෙත් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වුණා. මම එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ලයික් මෙන්න මේ විදියට. හරි, එතකොට දැන් මම මේ අවශ්‍ය කරන ක්ලිප් දෙක නිර්මාණය කරගෙන මේ නිර්මාණය කරන බෑග්ග්‍රවුන්ඩ් එක
ඉවත් කරගත්ත මේ ඔන්ලයින් ටූල් එක පාවිච්චි කරලා. හරි, එහෙනම් දැන් අපි යමු කෙලින්ම අපේ සොෆ්ට්වෙයාර් එකට. Gitto කියන සොෆ්ට්වෙයාර් එකට අරගෙන ගිහිල්ලා මම ඉස්සෙල්ලාම හදා ගන්න යන්නේ මූවි ක්ලිප් එකක්. අර වීල්බැරෝ එක තල්ලු කරන් යන බෝයිගේ මූවි ක්ලිප් එක මට හදා ගන්න ඕනේ. ඔයාලට මතකයි මම කලින් වීඩියෝ එකේදී කිව්වා මූවි ක්ලිප් එකක් හදන්න කලින් අනිවාර්යයෙන්ම මේ ඉන්සර්ට් කියන මෙනු එකට ගිහිල්ලා මේ සිම්බල් කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සේ ඒකේ මූවි කියන මූවි ක්ලිප් කියන තැන මේ විදිහට අපි බෝයි කියලා දෙමු. ඕකේ කරමු. රයිට්. අපිට මේ නමේ ලයිබ්‍රරි දැන්නවත් බෝයි කියලා මූවි ක්ලිප් එකක් ඇවිල්ලා තිනවා. තාමත් ඒක මම නිර්මාණය කරලා නැහැ. ඒ නිසා මම බෑන්ක් කීපේ තාක්ෂණය පාවිච්චි කරලා මම මේ ක්ලිප් එක හදා ගන්න යන්නේ. එහෙනම් මට ඉස්සෙල්ලාම අර බෝයිගේ පින්තූරය අවශ්‍යයි. ඒ නිසා මම මෙන්න මෙතනට ගිහිල්ලා ඒ බෝයිගේ පින්තූරය හදා මෙතනට අරගන්න. ඒක ඇත්තටම තියෙන්නේ ඩවුන්ලෝඩ්ස් වල. මම ඒක බෑග්ග්‍රවුන්ඩ් එක ඔන්ලයින් ටූල් එකකින් අයින් කරගත්තා. මම ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මෙන්න මේ බෝයි කියන පික්චර් එක මම අරගන්න. එතකොට ඔයාලට පේනවා මම මේක මෙන්න මේ විදිහට අරන් තියෙනවා. මෙන්න මෙතනින් තියා ගන්න. හරි, දැන් මම පළවෙනි බ්ලැන්ක් කී ෆ්‍රේම් එක තමා මේ විදිහට පළවෙනි බ්ලැන්ක් කී ෆ්‍රේම් එකට මම මේක ඉන්සර්ට් කරලා තියෙන්නේ. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ මෙන්න මේ මේ බෝයිගේ කකුල් දෙක ඇත්තටම ඇවිදින ස්වරූපේ හදා ගන්න ඕනලා තියෙන්නේ. මම එකට බ්ලැන්ක් කී ෆ්‍රේම් හතරක් පාවිච්චි කරන්න. ඒකට මම ඉන්සර්ට් බ්ලැන්ක් කී ෆ්‍රේම් හතරක් මේ විදිහට මම ඉන්සර්ට් කරගන්න. ඊට පස්සේ මට මේ බෝයිව ඒ බ්ලැන්ක් කී ෆ්‍රේම් හතරම අවශ්‍ය නිසා මම මේ කොපි කරගෙන දෙවෙනි බ්ලැන්ක් කී ෆ්‍රේම් එකට පේස්ට් ඉට් ප්ලේස් කරගන්නවා. මට මතක ඇති පේස්ට් ඉට් ප්ලේස් කමාන්ඩ් එක මිනිකටත් මම පේස්ට් ඉට් ප්ලේස් කරගන්න. හතරවෙනි එකටත් ඒ විදිහටම පේස්ට් කරගන්නවා. හරි, දැන් අපිට පේනවා මේ බ්ලැන්ක් කී ෆ්‍රේම් හතරෙම එක විදිහට මේ බෝයිගේ ඉමේජ් එක තියෙනවා. දැන් මම කරන්න තියෙන්නේ මෙහෙම වැඩක්. දැන් පළවෙනි එකේ නම් මේ බෝයිගේ කකුල් මේ කකුල් වැඩ කරන විදිය පෙන්වන්න ඕනි. ඒ නිසා මම එකට බ්‍රෂ් ටූල් එක අරගෙන කලර් එකක් මම සිලෙක්ට් කරන්න මෙන්න මෙතන කලර් එකක්. දැන් මම මේකේ මෙයාගේ මේ කකුල් වැඩ කරන විදිය මම මෙහෙම පළවෙනි එක මේ විදිහට ඉස්සරහට කකුලක් තියෙනවා. අනික කකුල මම මෙන්න මෙහෙම ඇඳ ගන්නම්. බ්ලැක් ෂූස් දෙකක් දාගෙන ඉන්නවා. දැන් මම මේක බ්ලැක් කලර් එක සිලෙක්ට් කරලා ප්‍රශ්න මුලික මට බ්ලැක් ෂූස් දෙකක් නම දාන්න. බ්ලැක් ෂූස් දෙකක් දාගෙන ඉන්නවා. ඔයාලා අතර දක්ෂ චිත්‍ර ශිල්පී ඉන්න නම් ඔයාලා ලස්සන මේ වදින්න පුළුවන් ඇති. හරි, රයිට්. ඔන්න මගේ පළවෙනි ඉරියව්ව හරි. දැන් මම දෙවෙනි බ්ලැන්ක් කී ෆ්‍රේම් එකට යනවා. අපි දෙවෙනි එක මම අනියන් ස්කින්ස් කියන කමාන්ඩ් එක මෙතන ඇක්ටිව් කරගන්න. දැන් මට පේනවා එක මම ඇඳපු විදිය කලින් එක. හරි, දැන් මට ඕනේ දෙවෙනි වෙලාවේදී කකුල චුට්ටක් කර පිටිපස්සේ කකුල නැමිලා මේ කකුල චේන්ජ් කරනවා මට පේන්න ඕනේ. සමම නැවත බ්‍රෂ් ටූල් එක අරගෙන කලර් එකක් සිලෙක්ට් කරලා මම නැවත ඇඳ ගන්නවා. පස්සේ කකුලත් මම මේ විදිහට චුට්ටක් මෙහෙම නැමෙනවා දෙන්න. right
පස්සේ මට අර බ්ලැක් ෂූස් දෙක ගන්න ඕන. ඊට පස්සේ මම තුන්වෙනි බ්‍රෑන්ඩ් කීපෙන් එකට යනවා. මට ඒකෙත් මේක ඇඳ ගන්න ඕනි. මම නැවත කලර් එක සිලෙක්ට් කරන්න. මට හතර වෙනි අවස්ථාව දැනගන්නවා. එකක් වුණා මොකද මේ කලින් කලසම පාට කරේ මෙන්න මේවා කලයේදී ඒක අඳින්න වෙ නැත්නම් ඒක ෆ්‍රේම් එක දිග වෙනස් වෙලා පේනවා. මේ විදිහට දැන් මේකේ කලර් එක චේන්ජ් කරමු බ්ලැක් කලර් එක දිගින්න. දැන් මගේ බ්ලැන්ක් කී ෆ්‍රේම් හතර මම ඇඳලා ඉවරයි. ඇත්තට මේක මෙන්න මේ විදියට කකුල් වෙනස් වෙනවා මම ඇඳගත්තා. හරි, එහෙනම් මම මේක මූවී එකක් විදියට ලයිව් එකට යවන්නම්. ඔයාලා දන්නවා මතකද කමාන්ඩ් එක go to movie කියන කමාන්ඩ් එකට ක්ලික් කරන්න. හරි, එතකොට මේ boy කියන ක්ලිප් එක මේ විදියට එතට යන. right, දැන් ඔන්න එක මූවී එකක් අපි නිර්මාණය කරලා ඉවරයි. හරි, ඊට පස්සේ අපි එහෙනම් ඊළඟ මූවි එක බලමු. මට අවශ්‍යයි වීල් බැරෝ එක චලනය වෙන මූවි ක්ලිප් එකක් විතර දාන්න. හරි, එහෙනම් අපි ඊට පස්සේ බලමු මේක කොහොමද කරන්න කියලා. හරි, දැන් පළවෙනි මූවි ක්ලිප් එක හදපු විදියම තමයි දෙවෙනි මූවි ක්ලිප් එක හදන්න තියෙන්නේ. හරි, එතකොට දෙවෙනි මූවි ක්ලිප් එක හදනකොට අපි නැවත ඉන්සර්ට් වලට ගිහිල්ලා මෙන්න මෙතන සිම්බල් කියන කමාන්ඩ් එක දෙනවා මූවි ක්ලිප් එක දෙවෙනි මූවි ක්ලිප් එක. මම එක නමක් දෙන්නම් වීල් බැරෝ කියලා. එතකොට ඒ වීල් බැරෝ කියන එකෙත් මට වීල් බැරෝ එක ක්‍රස් කරන්න දෙන්න බැරි හින්දා මම ක්ලිප් පාට් එකට ඩවුන්ලෝඩ් කරගත්තා. අපි ඒක ගමු. කොහොමද ගන්නෙ? ඉන්සර්ට් වලට ගියා. මෙතන තියෙනවා අපි බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්ත වීල් බැරෝ එක. මේ විදිහට අරගමු. මේකත් මට ඕනි මේ වීල් බැරෝ එක ඉදිරියට යනවා කියලා පෙන්නන්න නම් හොඳම දේ තමයි මේක රෝ දෙක කරකිනවා කියලා පෙන්නන නම්. හරි, ඉතින් ඒ නිසා මම මේකට මෙහෙම බ්ලැක් කී ෆ්‍රේම්ස් තුනකින් ඒ වැඩේ කරන්න. මම බ්ලැක් කී ෆ්‍රේම්ස් තුනක් අරගෙන මේ පළවෙනි වීල් බැරෝ එකම කොපි කරන්න. කොපි දෙවෙනි එකට paste in paste. එකට paste in paste. right, දැන් අපි බලමු පළවෙනි එකේදී අපි පොඩ්ඩක් මේකේ මේ excel ටික වෙනස් කරලා ඇඳ ගමු. පළවෙනි එකේදී මේක excel වෙන මෙහෙම තියෙනවා කියලා අපි හිතමු මේ විදියට. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී මේක මෙන්න මෙහෙම තියෙනවා.
තුන්වෙනි අවස්ථාවේදී මේක මෙන්න මේ විදිහකින් වගේ දෙයක තියෙනවා. අපි මෙහෙම අරගමු. හරි, අපි දැන් මෙන්න රෝද කරගෙන විදිහම පිළිගමු. මට මේ බුක් ක්ලිප් එකත් වැඩි වෙනවා. මම නැවත ගෝ ටු මූවි කියන එක ක්ලික් කරනවා. හරි, දැන් ඔයාලා බලනවා මේ ලයිබ්‍රරිය තුළ අපි හදපු මූවි ක්ලිප් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් පුතේ මේ විදිහට ඔයාලට මේ අවශ්‍ය තරමක් මූවි ක්ලිප්ස් නිර්මාණය කරගන්න පුළුවන් මේ ලයිබ්‍රරිය තුළ. ඔයාලා කාටුන් එකක් ඇනිමේට් කරන්න යන්නේ කාටුන් එක තුළේ ඔයාලා භාවිත කරන චරිත 10ක් තියෙනවා නම් මේ චරිත 10ම ඔයාලට මේ විදිහට ලයිබ්‍රරිය තුළ හදා ගන්න පුළුවන්. හරි, දැන් අපි මොකද කරන්නේ? දැන් තමයි අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ බෝයි බීල් බැරුවක තල්ලු කරන් යනවා ඇනිමේට් කරන්නයි ඕනේ. හරි, ඉතින් ඒ නිසා මම කරන්නේ මෙන්න මේ බෝයිගේ මේ මූවි ක්ලිප් එක මම පළමුවෙන්ම ඇනිමේට් කරන්න. මේ විදිහට ස්ටේජ් එකට මම අරගන්නවා. අරගෙන මෙයාව තියාගන්න පොඩ්ඩක් ඒක පිටිපස්සේ එන්න මෙතනට ඇවිල්ලා මෙහෙම තියා ගන්න. හරි, ඊට පස්සේ මෙහෙම තියාගෙන මම මේක ඉදිරියට නම් එනවා පෙන්නන්න. හරි, එතකොට මෙයාව ඉදිරියට එනවා පෙන්නන්නයි ඕන. හරි, අපි කරමු. අපි 40ක් key frame එකක් set කරමු. 40ක key frame එකක මේ 40 වෙනි පොසිෂන් එකේදී මෙයාව මෙහෙම ඉදිරියට අරගමු. මේ වගේ මෙහෙම ඉදිරියට අරගමු. රයිට්. ඊට පස්සේ මම මේක මෝෂන් ට්වීක් කරනවා. රයිට් ක්ලික් කරලා මෝෂන් ට්වීක් කරනවා. හරි. මට පේනවා දැන් මේ මෝෂන් ට්වීක් එක මම හදලා ඉවරයි. කියන්නේ එක ලේයර් එකක් ඇතුලේ මේ ලේයර් එක මම රීනේම් කරගන්න පොයි කියලා. හරි, මෙන්න මේ පොයි කියන ලේයර් එක ඇතුලේ අපි මේ බෝයිව ෆ්‍රේම්ස් 40ක් ඉදිරියට චලනය කරගෙන තියෙනවා. ඉතින් මීට සාපේක්ෂව ඇත්තට වීල් බැරව එකක් චලනය වෙන්න ඕනේ නේද? ඔව්. ඒ නිසා මොකද කරන්නේ? අපි වීල් බැරව එකක් චලනය කරගමු. ඒ නිසා මම නැවත මේ වීල් බැරව කියන ඔබ්ජෙක්ට් එක මේක මතට ගේන්න බෑ පුතා. මොකද ඒක වෙනම ඔබ්ජෙක්ට් එකක්, වෙනම වස්තුවක්. එහෙනම් අපිට සිද්ධ වෙනවා මීට කලින් ප්‍රියාකාරක මේ කරපු විදිහට මෙන්න මේ අලුත් ලේයර් එකක් ඉන්සර්ට් කරන්න. එහෙනම් මම අලුතෙන් ඉන්සර්ට් කරන්න ලේයර් එකක් ඒ ලේයර් එක මම දාන්න බැරෝ කියලා. හරි, මෙන්න මේ වීල් බැරෝ කියන එකේ පළවෙනි තැන මම මේ වීල් බැරෝ එක මේ විදිහට ඇදගෙන යනවා මෙතනට. හරි, අපිට පුළුවන් මේ සයිස් එක චේන්ජ් කරගන්න. මෙන්න මේ වගේ වීල් බැරෝ එක සයිස් එක වෙනස් කරගන්න. මේක හරියට මේ අත් දෙකට සෙට් වෙන විදිහට මම මෙහෙම සෙට් කරගන්න. සෙට් කරගන්න. ඒත් එක්කම තියාගන්න. රයිට්. හරි, දැන් මෙයා මේ වීල් බැරව එක ඉදිරියට චලනය වෙනවා පෙන්වන්න ඕනි. එහෙනම් මේ ළමයාට සාපේක්ෂව වීල් බැරව එක චලනය වෙනවා පෙන්වන්න ඕනි. ඒ නිසා මම සමාන තුරින් එහෙම කී ෆ්‍රේම් එකක් ඉන්සර්ට් කරා. හරි. දැන් අපි කියන්න ඕනේ යාට 40 වෙනි ෆ්‍රේම් එකේදී ළමයා මෙතන නම් ඉන්නේ. ඇත්තටම වීල් බැරව එක තියෙන්නත් ඕනි. එතනම ඉතිරියි. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක. පැහැදිලිද? රයිට්. මට මම මේ පොසිෂන් එක හදුවා. ඒකත් මම මෝෂන් ක්‍රියේට් කරා. හරි. දැන් අපි ඇත්තටම ක්ලිප් එකේ වැඩ ඉවරයි. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට පේන මෙන්න මේ විදිහට මගේ මූවි එක වැඩ කරනවා. ඒකේ වීල් බැරව එක වෙනම චලනය වෙනවා. ඒත් එක්කම අර ඔබ්ජෙක්ට් එක වෙනම චලනය වෙනවා. හරි. එතකොට මේ විදිහට ඔයාලට මූවි ක්ලිප් එකක් හදා ගන්න පුළුවන්. රයිට්. අපි දැන් ඊළඟට බලමු මේ මූවි ක්ලිප් එකටම මම තව එක විශේෂාංගයක් එකතු කරන්න. ඒ කියන්නේ මේකේ බෑක්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් මම වෙනස් කරන්න බලන්න. අපි දැන් මේකට මම තව ඉන්සර්ට් කරගන්න තව ලේයර් එකක්. මම මේ ලේයර් එකට ජංගල් කියලා දාන්න. ජංගල් කියලා. එතකොට මට මේක ඇත්තටම මේ බෑක්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඕනේ. තම ජංගල් කියන ලේයර් එකට කැලෑවක පින්තූරයක් මම ඩවුන්ලෝඩ් කරගත්තා. මෙන්න මේක. එතකොට මේක වේදිකාවේ ඇත්තටම පිටුපසටම යන්න ඕනේ. ඒ නිසා පිටුපසට යනවා කියලා කියන්නේ මේ ඇත්තටම මේ කැලෑව මේ ෆ්‍රේම් 40ක්ම පෙන්වන්න ඕනි. තමයි කී ෆ්‍රේම් එකක් ඉන්සර්ට් කරන්න.
ඊට පස්සේ මම මෙයා වැදගෙන ඇවිල්ලා පහට ගන්නවා මේ විදිහට. වැදගෙන. අර එතකොට දැන් කැලෑව තියෙන්නේ පිටිපස්සම ස්තරය. පිටි ඉස්සරහෙන් තමයි මේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ. හරි දැන් අපි රන් කරලා බලමු. අපිට වෙනම මම දැන් ඉන්සර්ට් කරලා තියෙනවා බෑක්ග්‍රවුන්ඩ් එකක් මේ animation එකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් පස්සේ නිර්මාණ කරන්න 2D animation පාවිච්චි කරලා. ඔයාලා මේ වගේ YouTube එකට ගිහිල්ලා අපි බැලුවොත් පොඩි ළමයින්ට නිර්මාණය කරලා තියෙන විවිධ කතාන්දර තියෙනවා. ඒතර ඒ වගේ දේවල් animate කරලා තියෙන මෙන්න මේ ආකාරයට තමයි ඔයාලටත් පුළුවන් පොඩි උත්සාහයක් දරන්න මේ වගේ අලුත් නිර්මාණයක් කරන්න.